ආරම්භක අවස්ථාවේ මේ ඔබේ වටේ අවසානයේදී කතා කරමින් හිටියේ විශේෂයෙන්ම ඔබේ අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් මේ වෙනකොට ජනතාවට හඳුන්වලා දීලා ඉවරයි. මේක ඇතුලේ තියෙන ඊළඟ කාරණය තමයි අපි දැක්කා පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වෙලා තමයි මේ තීරණයට එන්නේ. ඒක තමයි නීත්‍යානුකූල ස්වභාවය පක්ෂය ඇතුලේ තියෙන. ඒ වගේ අවස්ථාවක අනික් පැත්තෙන් පොහොට්ටුව නිර්මාණය කරන්න මම ඒ කෙටි ප්‍රශ්නේ ඔබෙන් නෙවෙයි අහුවත් අපිට ප්‍රමාණවත් වෙලාවක් තිබුණේ නැහැ. පක්ෂය මේ පොහොට්ටුව ආරම්භක අවස්ථාවේදී මේ පොහොට්ටුව ජනගත කරන්න ඉතා විශාල දායකත්වයක් දුන්නු ප්‍රබලයෝ තිරිසක් මේ වෙනකොට ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගාර. හැබැයි තාමත් අපිට පොහොට්ටුව පැත්තෙන් අහන්න ලැබෙන දේ තමයි නෑ ඒ අය පොහොට්ටුවත් එක්ක ඉන්නවා. එහෙමනම් එහෙම පිරිසකුත් ඉන්නවා. ඒකෙන් ජනාධිපතිතුමාට සහාය දක්වන්නත් එකඟ වෙලා නමුත් පොහොට්ටුවටත් සහාය දක්වන එහෙම පිරිසකුත් ඔක ඇතුළේ ඉන්නවද නැත්නම් මොකද්ද මේක ඇතුළේ දැන් තත්ත්වය මේ වෙනකොට? දේශපාලනයේදී එහෙම ඩබල් ගේම් තියෙන්නත් පුළුවන්. ඒක එක් එක් අයගේ දේශපාලන අධ්‍යාත්මයට අදාළ කාරණයක්. මට කියන්න පුළුවන් අපි මම සහ අපි කීප දෙනෙක් එහෙම ඩබල් ගේම් එක නැහැ කියලා එක විතරයි. මට හැමෝ ගැනම කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඔබාර කියපේකනේ අපි තාම පොහොට්ටුවේ කියන එක කියන්නේ අපි නෙවෙයි ඒ අය. ඒ කියන්නේ අපි ජනාධිපතිවරයාට උදව් කරනවා. ඒත් අපි තාම පොහොට්ටුවේ තමයි කියලා ඒ අය විසින් කියනවා. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ජනාධිපතිවරෙන් මෙපිට කාලයක් නොලැබෙන නිසා අපි ඒක පැත්තකින් තියමු පොඩ්ඩක්. ඒ කියන්නේ මට සමහන් කෙටි උත්තරයක් දෙන්න. ඒ කියන්නේ විනය පරීක්ෂණ වලට යන්න අදහසක් එහෙම වුණාවක් පොහොට්ටුව ඇතුලේ නැහැ. නැහැ. අපි දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අරගෙන තියෙනවා. පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්න තීරණය එක පක්ෂය ඉන්න ඕන කියන එක. ඕනෑම පක්ෂයක ව්‍යවස්ථාවේ අභ්‍යන්තර විනය පද්ධතියට අදාළයි පක්ෂයේ පොදු අවසන් තීන්දුවත් එක්ක පක්ෂයේ සමාජිකයෙක් වැඩ කරන්න වෙනවා. එහෙම නොකරන හැම අවස්ථාවකදම තියෙන ගැටුමක් ඔය අද සරත් පොන්සේක මහත්තයාගේ උදාහරණය ඇතුලේ පවා අපි දකින්නේ එහෙම. ඒ කියන්නේ සමහර අය සහජයෙන්ම එම එක තැනක එක ක්‍රමවේදයක් ඇතුළේ වැඩ කරන්න කැමති නැහැ. සමහර අය පවතින තත්ත්වයන් අනුව එහෙම කරන්න කැමති වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමාට සහාය දෙන්න ගිහිල්ලා ඉන්න අතනොත් යම් කිසි පිරිසක් නැවත එයි කියන දේශපාලන අදහස තමයි අපිට තියෙන්නේ. ගියාගෙන් කවුරු හරි නැවත ඇවිල්ලා තියෙනවද මේ වෙනකොට මේ දවස් කිහිපය ඇතුළේ? මෙහෙමයි එහෙමත් ප්‍රවෘත්ති අපි දැක්කනේ. එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේම ලොකු තර්කයක් ගෙනවන්නේ අහවලා දාන නිසයි අපි යන්නේ කියලා. ඒ නිසා දැන් අහවලා නෙවෙයිනේ මෙතන ඉන්නේ. එතකොට එන්න පුළුවන්. රාජපක්ෂ කෙනෙක් දානවා නම් අපි ඉන්නවා කියපුවා ඉන්නවා. දැන් රාජපක්ෂ කෙනෙක් දාලා තියෙනවා. එහෙනම් දැන් එන්න පුළුවන්. අහවල් චෝදනා තියෙන්න පුළුවන් අර අයට. ඒ නිසා යාලා දැම්මොත් අපි ඉන්නේ නැහැ කියපු අයට දැන් එන්න පුළුවන්. ඒ නිසා ඒක විවෘතයි ඒ ආරාධනය. දැන් මේ සාකච්ඡාව තුළ ගරු ගෙවිදු කුමාරතුංග මැතුමා මතු කර කාරණා කීපයකට මට පැහැදිලි කිරීම මගේ පැත්තේ මගේ ඔපිනියන් එක කියන්නට ඉඩක් දෙන්න. දැන් මම මුලින්ම කියන්න ගියේ 19 සම්බන්ධයෙන් අපිට තිබුණු ප්‍රකාශිත විරෝධය මම කියන්නේ. හිත ඇතුලේ මොනවද වුණාද කියලා දෙයියෝ තමයි දන්නේ, මම නම් දන්නේ නැහැ. අපිට තිබුණු ප්‍රකාශිත විරෝධය තිබුණේ 19 සම්බන්ධව. ඒක ඇතුලේ 19 අහවල් කොටසට අහවල් වගන්තිය ඕකේ මෙන්න මේක තමයි අවුල් කියලා බෙදුම් රේඛාවක් තිබ්බේ නැහැ. හැබැයි හිත ඇතුලේ යමක් තිබුණා වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ මේකේ තියෙන ගැටලු කීපයක්. එකක් තමයි ද්විත්ව පුරවැසි භාවයේ ප්‍රශ්නේ මතුවෙන්නේ අපිටම ඡන්දේ ළඟද කැන්ඩිඩේට් වෙන්න නෙවෙයි, ඒ අදාළ දුරේ නියෝජනය කරන්න. දැන් පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්, ඡන්ද ඉල්ලන්න පුළුවන්, දිනන්නත් පුළුවන්. ඩිස්කොලිෆිකේෂන් එක එන්නේ අසුන් ගැනීම කියන තැනදී තමයි. ඒකත් එහෙමනම් මේක අපේක්ෂකත්වයේ ළඟට තමයි මේක පනවන්න ඕනේ. ඒක පටලවිල්ලක්. ප්‍රායෝගික නූතන ලෝකයේ ද්විත්ව පුරවැසි භාවය කියන්නේ මේ අල්කයිඩා සමාජිකත්වය වගේ එකක් නෙවෙයි නූතන ලෝකයේ. මම දන්නේ මීට අවුරුදු 50කට 60කට 100කට පිට ඒක කොහොමද තිබුණේ කියලා නෑ. ලංකාවේ නිදහස් සටනේ වීරයොත් එහෙම අය ඉඳලා තියෙනවා. ඒ කියන්නේ විදේශ අධ්‍යාපනයන් ලබාගත් ගිය තැන්වල ඉඳලම එහෙම වෙන රටවල්වල පුරවැසි භාවයෙන් එක වැඩ කරලා තියෙනවා. එතකොට මගේ දෙවෙනි තර්කය තමයි මේ කාටවත් පුද්ගලෙක්ට අදාළව නෙවෙයි, මම මේ සංකල්පේ පැහැදිලි කරන්නේ. ඔබේ ප්‍රතිඋත්තරය ද්විත්ව පුරවැසි භාවය කියන එක නූතන ලෝකයේ මහා අවුලක් විදියට දකින්නේ නැහැ. දැන් සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට නවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.